උන්නංජ මහා භූතානං උපාදාය රූපං කියන තැනදී පැහැදිලි කරා රූප රූපන් නොවේ කියලා. ඔව්. අරිහත් වහන්සේ එතකොට අපි රූපං කියලා ගන්නේ උපාදානය කරගත්ත කොටස විතරද? ඔව්. අපි දැන් ඔබ ඔබේ කරගත්තොත් ඒ කොටස රූපං. දැන් අපි හිතමු දැන් මේ පොල් ගස් තියෙනවා. මේ පොල් ගහ ඔබේ කරගන්න ගන්නෑනේ. ඒකත් රූපයක්. ඒක රූප රූපන් නෙමේ. ඔබේ කියලා ඔබ පොල් ගහක් හිටව ගත්තොත් ඒක රූපං. ඒක ඔබේ පොල් ගහ. ඒක මගේ පොල් ගහ කියලා ඔබ හිතනවා. දැන් මේ අනික් පොල් ගස් රූප. ඒවා රූපනේ. ඒවා රූපන් නෙමේ රූප. අරියතුන් හන්සේ එතකොට දැන් මෙහෙම වෙන්න ඕන. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. අන්නේ තුන වුණොත් විතරයි රූපං වෙන්නේ. අන්නම් ඒක රූප. අරිතන් වහන්සේ එතකොට දැන් චතුර්ණංච මහා භූත රූප විදිහට මුළු විශ්වයම අපිට ගන්න පුළුවන්. ගන්න පුළුවන්. මුළු විශ්වයේම තියෙන්නේ ආපෝතේජෝ ආයෝ පටිවි මහා භූත අතර ඕනම තැනක දකින්න බලන්න අහන්න අල්ලන්න ස්පර්ශ කරන්න තියෙන ඕනම තැනක තියෙන්නේ ඔය චතුර්ණංච මහා භූත. චත්තාරෝ මහා භූත. අරිහතුන්වහන්සේ අපි උපාදානය කරගත්ත දෙයක් එතකොට උපාදානය කරගත්තොත් රූපං වෙනවනේ. ඔව්. අපි එතකොට උපාදානය මිදුණා කියන්නේ නැවත ඒක රූප වෙනවා. නෑ. එහෙම වෙන්නේ නෑ. අපි උපාදානය මිදෙනවා, තණ්හාවෙන් මිදෙනවා. හැබැයි අපි ගාව තියෙනවා කවදා හරි වුණාට අපිට අහිමි වෙනවා. විපරිණාමයත් සමග, මරණයත් සමග. අරිහතුන්වහන්සේ එතකොට මේ භූත ආයේ ඒක රූප වෙනවා. රූප දැන් මරණයට පත් වුණාම ඔබේ කොටස ආපෝතේජෝ වලට ආයන්ව රූප වෙනවා. අරිතුනංස භූත ධාතු වෙලා ධාතු ගති බවට පත් වෙනවා කියලා අහලා දෙනවා. එතන මට පොඩ්ඩක් අපැහැදිලි පැහැදිලි කරලා දෙන්න. දැන් භූත හතරයි තියෙන්නේ. ආපෝ ගතිය, ආපෝ තේජෝ, වායෝ, පඨවි. ධාතුත් අර තව දෙකක් එක් වුණාම අවකාශ විඥාන ආපෝ තේජෝ, ආපෝ ධාතු, ආයෝ ධාතු, පඨවි ධාතු, තේජෝ ධාතු වෙනවා. මේ ආපෝ ධාතු, ආයෝ ධාතු, තේජෝ ධාතු පුද්ගලයෙක් තුළ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාම ඒක ගතියක් වෙනවා. මං ගතියක් වෙන හැටි කියා දෙන්න. දැන් අපි හිතමු ඔබ එක්තරා දේශපාලන පක්ෂයකට බැඳිනවා. එක්තරා දේශපාලන පක්ෂයට කැමති වෙනවා. මේ දේශපාලන පක්ෂය ඔබ කැමති වුණාම, පටිච්ච වුණාම, ඔබ තුළ ඒ දේශපාලන පක්ෂයට කැමැත්තක් ඇති වුණාම ඔබ ඒකේ ගතිය පටවි වෙනවා, තදින් බැඳෙනවා ඒ දේශපාලන පක්ෂයට. එතකොට ඔයාගා ඔබ ගාව අර දේශපාලන පක්ෂයට පටිච්ච ගතියක් ඇති වෙනවා, පටවි ගතියක් ඇති වෙනවා, තදින්ම බැඳුණා. දැන් ඔය දේශපාලන පක්ෂය දැන් ඔබට අයිති නෑ. නමුත් ඔබත් ඒකේ සාමාජිකයෙක්. දැන් ඔබ හිතනවා මගේ දේශපාලන පක්ෂය. දැන් ඔය දේශපාලන පක්ෂයේ ජය ගත්තොත් ඔබ ගාව ගතියක් ඇති වෙනවා, වායෝ ගතියක්, සතුටු ආස්වාදයක්, ආමිෂයක්, සතුටක්, වායෝ ගතිය ඇති වෙනවා. ඔය දේශපාලන පක්ෂය දියාරු වෙලා ගියොත් ඔබ අර ආපෝ ගතියක් ඇති වෙනවා. ඔය දේශපාලන පක්ෂයට කවුරු හරි බැන්නොත්, මොකක් හරි විරුද්ධව කතා කළොත් ඔබ තුළ රත් වෙන තේජෝ ගතියක් ඇති වෙනවා. ඒ වගේ ඔබේ සිංහල ජාතියට, ඔබේ කුලයට, ඔබේ පවුලට, ඔබේ දේශපාලන පක්ෂයට, ඔබ ගාව තියෙන යම් කිසි දෙයකට, ඔය ආපෝ තේජෝ ආයෝ පඨවි හතරට යම් ආකාරයකට, ඔය ඔබ පටිච්ච කරගෙන තියෙන එකට කවුරු හරි වැන්නොත් ඔබට රත් වෙනවා තේජෝ ගතියක්, ඔබ සතුටු වෙනවා ඒකට, අර යස ප්‍රශංසා ඒකට ආශිර්වාද කළොත් ඔබට වායෝ ගතියක්. ඒක වැරදි නම් එහෙම මේ ගතිය බැරිලාවත් ඔය දේශපාලන පක්ෂයේ ඔබ කැමති නැත්නම් ඔබ හිමින් තරේම දියාරු වෙලා යනවා ආපෝ ගතිය. ගති හැදෙන්නේ ඔය පටවි ගතිය, ආපෝ ගතිය, තේජෝ ගතිය නිසයි. ඊට අදාළවයි ඔබ ගාව ඔය ගති පැවැත්ම තුළ බොහෝට ඇති වෙන්නේ. ඒක තමයි ස්වභාවය.
අරිහතුන් වහන්ස ආස්වාදයයි අස්වාදයි කියන්නේ දෙකම සමානද? අස්වාද කියන්නේ මාගදී වාසේ, ආස්වාදය කියන්නේ ඒක පස්සේ කාලෙක ආස්වාදයක් තියෙනවා අස්වාදයක් තියෙනවා. දෙකම ආස්වාදය. එතකොට මේ විපරිණාමය තුලත් ආස්වාදයක් තියෙනව නේ ස්වාමීන් වහන්ස? විපරිණාමය තුල ආස්වාදයක් තියෙනවා. ඒක ඇත්ත. විපරිණාමය දෙපැත්තකට වෙනවා. ආස්වාදයක් තියෙනවා, විපරිණාමය තුල ආදීනමකුත් තියෙනවා. දැන් ස්වාමීන් වහන්ස විපරිණාමය හොඳ පැත්තකට එනකොට දැන් අපි හිටමු කුඩා දරුවෙක් කතා කරන්න නැති කුඩා වඩුවෙක් කතා කරන්න පටන් ගත්තාම මේ Taman එක හොඳට අන්න ආස්වාදය. ඒ විපරිණාමය. බැරි වෙලාවත් කුඩා දරුවා විපරිණාමයට පත් වෙලා මොන හරි වෙලා ලෙඩක් වෙලා කතා කරන්න බැරි වුණොත් අන්න අනිත්‍යං දුක්ඛං විපරිණාමං අන්න ඒක ආදීනවා. ඒක දුක. ඒ නිසා මේ විපරිණාමය පියේහි විපයෝගෝ අපියේහි සම්පයෝගෝ දෙකටම හේතු වෙනවා. විපරිණාමය තමයි දෙපැත්තට හේතු වෙන්නේ. හැබැයි අර සැප සදාකාලික නෑ, දුකත් සදාකාලික නෑ. අරිහතුන් වහන්සේ එතකොට මේ විපරිණාමය දැන් අපි යම්කිසි පුද්ගලයෙක් හෝ වස්තුවක් උපාදානය කරගත්තත් නැතත් ඒ පුද්ගලයා හෝ වස්තුව විපරිණාමය වෙනවනේ. නමුත් මෙහෙමයි, දැන් උපාදානය කර නොගත්ත දෙනෙක් දෙයක් තනක් අවස්ථාවක් විපරිණාමයට පත් වුණාට ඔබට ප්‍රශ්නයක් නැහැ. ඔබ උපාදානය කරගත්ත දෙයක් විපරිණාමයට පත් වුණොත් ඔබට ප්‍රශ්නය. ඔබට ප්‍රශ්නේ තියෙන්නේ ඔබ තණ්හාවෙන් ඔබේ කියලා උපාදානය කරගත්ත නෝනා කියමුකෝ විපරිණාමයට පත් වුණා. ඔබට දුකයි. වෙන නෝනා කෙනෙක් විපරිණාමයට පත් වුණාට ඔබට දුක නැහැ. තේරුණාද? දැන් අරිහතුන් වහන්සේ තණ්හාවෙන් තමන්ගේ කියලා උපාදානය කරගත්ත දේකුත් විපරිණාමයට පත් වෙනවා. ඒක විපරිණාමයට පත් වුණොත් ඔබ කැමති නැතිසේ ඔබට ඒක දුකයි. තව අනික් දේවලුත් විපරිණාමයට පත් වෙනවා. ඔබට ඒක තව මිනිස්සු මැරෙනවා. ඒකට ඔබට දුක නැහැ. ඔබ වහන්සේ ඉස්සරලා අර විග්‍රහ කර උදාහරණයේදී අර ගෑණු ළමයාව උපාදානය කරගත්තු පුද්ගලයා ගෑණු ළමයා දැන් එයාගේ අජ්ජත්තික විදිහට විපරිණාමය දැක්කේ නැති නිසා බාහිරෙන් ඒක එයා විපරිණාමය දැක්කේ නැති නිසා නෙමෙයි, ඒක එයා නිච්චකට සුඛකට අත්තකට පවත්නවා. ඒක විපරිණාමය වෙන්නේ නැහැ. ඒක යාගා විපරිණාමය වුණේ නැහැ. විපරිණාමය දැක්කේ නැහැ. තේරුම් ගත්තේ නැහැ. නමුත් අර ගෑණු ළමයා විපරිණාමයට පත් වුණා. නමුත් මේ දෙක එක පාට දැන් හමුණ ගාලාවට අවුරුදු 20කට විතර පස්සේ එක පාට පොළොව බලාගෙන හිටුණා මේක නේද මේ වුණේ කියලා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි.